आई भवान वाहन वलट आदर वाला हेमदनेम अद्योत्तर पीलिगनवा वाहन वल मिलगन वटी होना तड़ोना वाहन वलट तीन आसावन अपेन लेसी ඔන්න ඒ නිසාම ඔයාලා කවදාවත් වාහන ගැන අහලා නැති අමුතු විදිහේ කන්ටෙන්ට් එකක් තමයි අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ඔයත් වාහනයක් ගද්දී වාහනේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා ගොඩක් සැලකිලිමත් වෙනවා ඇති. ඉතින් අද අපි කතා කරන්නේ වාහන මිලදී ගද්දී අමතරව මිලදී ගන්න පුළුවන් වුණ වාහන වලට ආව විකාර මෙහෙමත් නැත්නම් අමුතුම ඔප්ෂන්ස් කීපයක් ගැන. මේ සමහරක් ඔප්ෂන්ස් නම් ඉතාමත්ව ප්‍රයෝජනවත් කියලා හිතනවා. හැබැයි සමහරක් ඒවා නම් හැදුවේ මොකටද කියලාත් අපිට හිතෙනවා. වාහනයක් එක්ක අලුත් දෙයක් අපි මාකට් එකට දානවා නම් එහෙමත් නැත්නම් නවෝත්පාදනයක් කරනවා නම් ගොඩක් වෙලාවට මාකට් එකේ අවධානය දිනා ගන්න පුළුවන්. ඉතින් මේකින්ද තමයි ගොඩක් වෙලාවට නිෂ්පාදකයන් මේ වගේ එක එක අමුතු ඔප්ෂන්ස් ලබා දෙන්න උත්සාහ කරන්නේ. හොන්ට සමාගම ටිකක් වැඩිපුර මේ වගේ අමුතු විකාර ඔප්ෂන්ස් දෙන්න උත්සාහ කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපිව subscribe කරන ගමන්ම අපි යම් වීඩියෝ එකට. වාහන වලට වගේම ඔයත් සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්ද? විශේෂයෙන්ම බලු පැංචන්ට එහෙම ඒ වගේ සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම් ඔයාලට ගොඩක් මැච් වෙන වාහනයක් තමයි Honda Alumen කියන්නේ. මේ වාහනේ විශේෂයෙන්ම නිෂ්පාදනය කළ තියෙන්නේ සතුන්ගේ සුවපහසුව ගැන හිතලා. ගොඩක් වෙලාවට වාහනේ පිටිපස්සේ ගමන් කරද්දී ඔයාගේ සුරතලාතේ යම්කිසි අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. මේ වගේ අපහසුතාවන් මගහරවා ගන්න මේ වාහනේ විශේෂයෙන් නිෂ්පාදනය කළ තියෙනවා. ඒ වගේම තමයි වාහනේ බහින්නත් විශේෂිත වූ ආධාරකයක් දැක්කන්න පුළුවන්. කොහොම හරි ඉතින් සමහර අය නම් සත්තුන්ට ගොඩක් ආදරේ. හැබැයි මම නම් සත්තුන්ට වඩා වාහනයට ආදරේ. වාහනේට නැගලා සීට් ඉරන්න පුළුවන් අපේ ඩෝබෝට්ස් වලට හානි කරන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් කරන්න හින්දා බල්ලෙක් පූසෙක් වාහනයකට දාගන්න ගලින් මම නම් දෙපාරක් හිතනවා. ඊළඟට අපි කතා කරමු තවත් Honda සමාගම නිෂ්පාදනය කරපු වාහනයක් ගැන. ඒ තමයි Honda HR-V. මේ වාහනෙත් එක්ක නාන්න පුළුවන් Shaver එකකුත් ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් මේක වෙනම සල්ලි දීලා ගන්න ඕන ඔප්ෂන් එකක්. ලංකාවේ HR-V ගොඩක් තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන වාහන වල නම් මේ ඔප්ෂන් එක අපිට දැක්කන්න බැරි වෙයි. बेरी वेला हरी वागे वाहने तामत ने ऑप्शन ने के तीन वाणंग अनिवार्यम पाल्ले कमेंट सेक्शन ने के कमेंट एक दान ये वागे म ये वाहने अपने रिव्यू वेकटा देन मैं वाहन एसयूवी එකක් නේ. ඒ කියන්නේ ස්පෝට් යුටිලිටි වීගල් එකක්. එතකොට මට තියෙන තැන් වල කමන්ඩ් කරනවා සපත්තුව ලැංගේ මට ගෑවෙන්න පුළුවන්. ඉතින් ඒකේ හින්දා ප්‍රෙෂර් කරලා වතුර ටිකක් අරගෙන වාගේ සපත්තු ඇඳුම් වලට වතුර ටිකක් දාගන්න පුළුවන් නම් ඒක හොඳයි කියලාත් අපිට හිතන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රායෝගිකව මේක එච්චර ඌමනා නැති වෙන ඔප්ෂන් එකක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. පාමගදීතන්නේ පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘතයි. අංක 3 Pontiac Aztec. මේකත් ඉතින් SUV එකක්. ඒ කියන්නේ sport utility vehicle එකක්. ගොඩක් වෙලාවට කැම්පින් වගේ දේවල් වලට යද්දී මේ වගේ වාහනයක් පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් වෙලාවට SUV එකේ කැලේ ගමන් කරාට පස්සේ අපි කූඩාරම් ගහනවානේ. ආ Pontiac Aztec එකක් ගත්තොත් ගොඩක් වෙලාවට අමතරව කූඩාරම් අරන් යන්න ඕනේ නැහැ. වාහනේ නිෂ්පාදනය කරපු කාලය හැටියට $195ක් දීලා कैंपिंग सेट එකකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට සර්පෙන්ගිනුත් පොඩ්ඩක් ආරක්ෂා වෙලා වාහනේ ඇතුළෙම කූඩාරම් මෙන්න මේ වගේ හදාගෙන සුවපහසුව රාත්‍රිය ගත කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ Pontiac කියන වාහනේ වා මීට කලින් කවදාවත් දැකලා නැතුව ඇති. මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ GM's ලා. ඒ කියන්නේ General Motors ආයතනයෙන් තමයි මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ. මේ ඔප්ෂන් එක නම් ටිකක් හොඳයි කියලා හිතනවා. ඉතින් කොහොම හරි පසු කාලීනව Audi Q3 කියන වාහනයටත් මේ වගේම ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. මේ කැම්පින් සෙට් එක නම් පොඩි ගානකට මිලදී ගන්න බෑ. මේක නම් $1600ක් විතර වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වෙන විදිහට මේක නම් එච්චර මාකට් වෙලා නැහැ. මේ අලුතින් දීපු ඔප්ෂන් එක ෆේල් වුණ විදිහට තමයි වාර්තා වෙන්නේ. කොනින් සිගේරා මේ කායක් ගැන නම් ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා ඇති. මේ වගේ සුපර් කායකක් ගොඩක් වෙලාවට මිලදී ගන්න අපිට ඩ්‍රයිවිං ප්ලෙෂර් එක ලබා ගන්න වාහනේ එන්ජොයි කරන්නනේ. ඉතින් ගොඩක් වෙලාවට වාහනේ ඇතුලේ ඉඩකඩ වගේ දේවල් ගොඩක් අඩුයි. බැරි වෙලා හරි ටිකක් දුර ගමනක් හේ මේ වාහනයකින් කියොත් ඔයාට අමතර බඩු කිසිම දෙයක් මේ වගේ වාහනයක අරන් යන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට ටුවරින් වලට යන්න අවශ්‍යයි නම් මේ කායකෙම්ම වාහනේ වහලය මත අමතර භාණ්ඩ රැගෙන යන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටසක් එකතු කරගන්න පුළුවන්. මේක නිෂ්පාදනය කළ තියෙන්නේ කාබර් ෆයිබර් වලින්. ඉතින් මේකේ මිල $20,000ක් පමණ වෙනවා. සුපර් කායකක් ඉතින් හැමතිස්සෙම ගොඩක් වේගෙන් ගමන් කරනවානේ. මේ වගේ කැලලක් හයි කරයන් පස්සේ ඒකේ ඒරෝඩයනමික්ස් වලට ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිෂ්පාදකයන් මේක ට්‍රැක්ස් වල ටෙස්ට් කරලා බලලා තමයි පාරිභෝගික ගන්න හැර ලබා දෙන්නේ. ඒකේ හින්දා ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු Ferrari G9 C4 එක ගැන. මේ කායකේ දීලා තියෙන අමුතුම ඔප්ෂන් එක තමයි ඩ්‍රයිවර් සයිඩ් එකේ විතරක් නෙමේ පැසෙන්ජර් සයිඩ් එකේ ස්පීඩෝමීටර් එකක් ලබා දීලා තියෙනවා. ඔයා මොකද මේ ගැන හිතන්නේ? නිකමට හිතන්නකෝ ඔයයි ඔයාගේ වයිෆුයි නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් අම්මා ඕනෑම කාන්තා පාර්ශවයේ කෙනෙක් එහා පැති සීට් එකේ ඉන්නවා කියලා. බැරි වෙලා හරි ඔයා වේගින් වාහනේ ඩ්‍රයිව් කරොත් මොන වගේ තත්ත්වයක් උදා වේද? අපේ කාසල නම් ගොඩක් වෙලාවට ස්පීඩෝමීටර් එක තියෙන්නේ අපි ඩ්‍රයිව් කරන පැත්තේ විතරයි. එතකොට අපේ අම්මට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කොයින් වෙලාවකවත් මේ ස්පීඩෝමීටර් එක පේන්නේ නැහැනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි 50-60 වගේ ස්පීඩ් එකට ගියත්
අනේ මොකද වෙලා තියෙන්නේ හයියෙන් යන්න එපා හිමින් යන්නකෝ අපේ අම්මට ඉන්න එකදුවයි එයාව නැති කරන්න හදන්නේ ඔය වගේ ගොඩක් දේවල් අහගන්න පුළුවන් හිතන්න ගහපැත් ස්පීඩ් මීටෙකුත් තිබ්බොත් වාට මේ සම්බන්ධ එක දිගට තියාගන්න ඕනේ ඔය වගේ දේකට නම් අනිවාර්යෙන් මූණ දෙන්න වෙනවා ඉතින් ඒකින්ද මේක නම් එච්චර හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි ඊළඟට තමයි ඔයාලා තබ්නේල් එකේ දැක්ක හොඳම ඔප්ෂන් එක තියෙන්නේ Honda City Honda City කියන්නේ ට්‍රැෆික් එක නිසාම නිෂ්පාදනය කරපු කුඩා වාහනයක් 80 දශකයේ වෙනකොට ඉන්ධන අර්බුදයක් වගේම වාහන තදබදය ගැන ලෝකේ වාහන නිෂ්පාදකයන් ලොකුවට කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්කම තමයි Honda Civic එකත් නිෂ්පාදනය කරන්නේ. ඊටත් වඩා ටිකක් පොඩි මොඩල් එකක් විදිහට තමයි City කියන වාහනේ මාකට් එකට එන්නේ. ඉතින් Honda City එකේ තියෙන විශේෂත්වය තමයි මේ කායකට තදබදයේ තියෙන ඕනෑම තැනක පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වීම. ඉතින් Honda Civic එකටත් ඉන්ධන කාර්යක්ෂමතාවයේ ඇතුව නගරාශ්‍රිත ඒ වගේම ට්‍රැෆික් එක තියෙන තැන්වලත් ගමන් කරන්න පුළුවන් හැකියාව තිබ්බා. ඒත් අපි හැමෝම දන්නවා ට්‍රැෆික් එකක් තියෙන වෙලාවකට කාර් එක යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේ නිසා මේකට අපූර්ව විසඳුමක් දෙන්න හොන්ඩ සමාගම තීරණය කරනවා. ඒ තමයි යාළගේ අලුත්ම කායක Honda City එකත් එක්ක අමතරව ඩොලර් 340ක් දීලා මෙන්න මේ කායකේ පිටිපස්සේ කොටස ඉතාමත්ව පහසුවෙන් ගබඩා කරන්න පුළුවන් හුරු බූටි මෝටර්සයිකලයක් එක්ක වාහනය ඔෆර් කරන්නේ මාකට් එකට. ඉතින් ඇත්තටම ලංකාවේ කොළඹ ආශ්‍රිතව ඉන්න කෙනෙක්ට නම් මේ ඔප්ෂන් එක නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කොහොම හරි වාහන වලට හම්බෙන පුදුම හිතෙන විදිහේ ඔප්ෂන්ස් ගොඩක් ගැන අපි කතා කරා. මීට අමතරව Lamborghini, Bentley වගේ සමාගම් සුඛෝපභෝගීත්වය ප්‍රදර්ශනය කරන්න පුළුවන් අමුතු අමුතු විදිහේ දේවල් ගොඩක් වාහන වලට එකතු කරලා තියෙනවා. Lamborghini Ciabo ක්‍රායකේ තියෙන ක්ලොක් එකක්. මෙන්න මේ ක්ලොක් එක අමතරව ඩොලර් 10200ක් දීලා මිලදී ගන්න ඕන. ඒ වගේම මේ Bentley SUV එකේ තියෙන වොච් එකත් අමතරව ඇමරිකානු ඩොලර් 160000ක් දීලා මිලදී ගන්න ඕන. ඉතින් මේ වගේ වාහනයක් එක මේ ක්ලොක් එකක් තියෙනවා කියන්නේ ඒක වාහනේ පාවිච්චි කරන කෙනාගේ ධනවත්භාවය තව තවත් වැඩි වෙන විදිහේ සංකේතයක්. මේ තියෙන්නේ AMC Javelin කියන මසල් කායක. මේ කායකේ මිල තවත් ගොඩක් වැඩි වෙනවා මේ තියෙන අමුත් සීට් ඩිසයින් එකත් එක්ක. මේ සීට් ඩිසයින් එක කරලා තියෙන්නේ Pierre Cardin's. ඉතින් වාහනේ නිෂ්පාදනය කරපු කාලේ හැටියට මේ අමුත් ඩිසයින් එකත් එක්ක වාහනේ මිලදී ගන්නවා නම් ඒකට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් වාහන ලෝකයේ සිද්ධ වෙන අපූර්ව දේවල්. ඒ වගේම ඔය කවදාවත් අහලා නැති මේ වගේ තොරතුරු තවත් දැනගන්න කැමති නම් දැම subscribe කරන්න youth එකේ garage එක. ඔය කවදාවත් අහලා නැති පුදුම හිතෙන් දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න නැති කියලා විශ්වාස කරනවා. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බලපුවාල හැමෝටම ගොඩක් ස්තුතියි.